ස්මින් වහන්සේ ඔබ සමගවන්නසේක්වාම් ඔබ සමගද වනසෙක්වා. සුවිශේෂක මතෙවතුමන් විසින් ලියාතිබෙන දේවවාකය නම් මෙසේය. ස්වාමිණී ඔබ වහන්සේට මහිමය වේවා විනය දරයනී පරිසිවරුණී කයිරාටිකයන්නු ඔබට වන විපතක මහත. මන් ඔබ මිනිස්සුන්ගේ ඇස් හමුවේ ස්වාරගරාජ්‍ය දොරටු වසන්න හුිය ඔබම ඇතුළුවන්නේවත් ඇතුළුුවන්න සොයනයට ඉඩ දෙන්නේවත් නැත. විනේධරයනී පරිසිවරුණී කයිරා්ටිකයන ඔබට වන විපතක මහත. මන් ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාඥඥා කරතත් ඔබ වැන්දබුවන්ගේගේ දොර කා දමති ඔබට ඉතා බර පතල දඩුවමක් ලැබෙනු ඇත. විනයධරයන පරිසිවරුුණී කයිරාටිකයන් වූ ඔබට වන මද එක්කෙනෙකු ආගමට හරවා ගන්නා පිණිස ඔබ මුහු දෙෙන් හා ගොඩින් හැම තැනම ගමන් කරන්න හුය. එසේ හරවා ගත් පසු ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්න හුය. අන්ද මාර්ගෝපදේශකයනිි ඔබට වන විපතක මහත. මන්ද යමෙකු දව මාලිගාවේ නාමෙන් දියුලොත් එහෙ කිසි වරදක් නැත කියාද? යමෙකු දෙේව මාලිගාවේ රන්වලනාමෙන් දවුලොත් ඒ දියුරුමෙන් ඔහු බැඳී සිටි කියාද ඔබ කියන්න හුය අන්ද ආකඥානයනී වඩාවුතුම් කොයිකද රන්ද රන් විිශුද්ධ කළ දේවමාලිගාවද. තවද යමෙකු පූජාසනය නාමෙන් දවුලොත් එහි කිසි වරදක් නැතකයාද යමෙක් ඒපිට තිබෙන පඩුරුුවලනාමෙන් දියවුලොත්? ඔහුේ දියවරුමෙන් බැඳී සිටියී කියාද ඔබ කියන්නහුය. අන්දේනි වඩාඋතුන් කොයිකද. පඩුරුද පඩුර විශුද්ධ කරන පූජාසනයද. එබැවින් පූජාසනයේ නාමෙන් දවරණ තැනත්තේ එහි හා ඒ පිට තිබෙන සියල්ල නාමෙන් දිවරන්නේය. දෙව මාලිගාවේ නාමෙන් දිවුරන්නා එහිදහි වැඩවසනතැනැන් වහන්සේගේද නාමෙන්, දය ස්වර්ග නාමෙන් දවුරන්නාද දෙවන් වහන්සේගේත් සිංහාසනයත් නාමෙන් හා එහි වැඩ හිදිනතනැන් වහන්සේගේ නාමෙන් දවුරන්නේය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශල්සාවවා. ක්‍රිසස් වහන්සේ තුළ ම ප්‍රියාදර සහෝදරය සහුදරයනි. ජෙසස්වාමින් වහන්සේ ඔබට මට ප්‍රේම කරන නිසා වහන්සේ ඔබයි මමයි මේ ලෝකේ තුළ ජීවත් වෙද්දී. විවිධාකාරයෙන් ඔබ ඔමාාවුන් වහන්සේ බලගන්ව ලතියෙනවා. දේශපාලනික වශයෙන් වෙන්නට පුළුවන්. ආර්ථික වශයෙන් වෙන්නට පුළුවන්, සමාජය වශයෙන් වෙන්නට පුළුවන්. ආගමික වශයෙන් වෙන්නට පුළුවන් උන්වහන්සේ ඔබට මට යබ්කිසි ආකාරයක බලයක් ප්‍රධානය කරලා තියෙනවා දානය කර ලා තියෙනවා. ම ප්‍රමත සහුදර සහඳන ආකාරයෙන් නාගමික වෙන්නට පුළුවන් දේශපාලනිික වෙන්න පුළුවන් ආර්ථික වෙන්න පුළුවන් සමාජය වෙඩ පුළුවන් බලයක්. ඔබට මට දීපු දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබයි මමයි ඔබට මට ලැබිච්ච බලය? දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟව පාවිච්චි කරයි කියලා. එ බලය දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට මෙලවෙහේදී ඔබයි මමයි පාවිච්චි කරයි කියලයි උන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ම ප්‍රමාත සහෝදර සහඳන අපිට ලැවිච්ච බලය. අපි අවභාවිතා කළොත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපාමින්. කැමැත්තට එකඟ නොවන දේවල් සිදුකරන්නට ඔබට මට වන්හන්සේ දිීපු බලය ඔබ මම පාවිච්චි කළොත්. එහි යානිසන්සේ ඇයි නපුරු විපාක අත්දකින්නේ ඔබ මම විතරක් නෙමේ ඔබේ මගේ සමීපතයෝ. ඔබයි මගේ නෑදෑ හිත මිතුරන්නුත් එහි අනිසි ප්‍රතිවිපාක අත්දකින්නට යනවා. ම ප්‍රේමන්ත සහදර සහුදරියනින්. ජේසුස් වහන්සේ ීත්වෙච්ච සමාජයේ. ලොකු ආගමික බලයකින් ජීවත්වෙච්ච මිනිස්සු කොට්ටාසයක් තමයි පරිසිවරු සහ විනය දරයෝ කියන්නේ. දෙවියන් වහන්සේ මේ පරිසිවරුන්ට සහ විනය දරයන්ට උතුන් දීමනාවක් දීලා තිබ්බා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව සහ දිවැසාාවලිය මිනිස්සුන්ට පහදල දෙන්න. එනිසාම තමයි ජේසුස් වහන්සෙත් තමන් වහන්සේගේ ගෝලයන්ට කියනවා පරිසිවරු විනියදරියෝ කියන්නේ මෝසෙස්ගේ වියවස්ථාව පිළිබඳව හොඳටම දන්න අය. එනිසා ඔවුන්නේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිබඳ දෙන නිර්වචනය සියටසියක් හරි කියලා ජෙසස් වහන්සේම කියන්නේ. එ පරිසිවරුන්ට විනියදරයන්ට දෙවන් වහන්සේ ලොකු ආගමික බලයක් ති බා. ඒ ආගමික බලයක්ත් එක්ක බැඳිච්ච වරප්‍රසාද වරදාන බොහෝමයක්. මෙ පරිසිවරු විනේධරයෝ බුක්තිවෙන්දා. හැබැ අ්‍යවස්සනාවකට කාරණාව තමයි රත්තරන් අමිතාත්්‍යපොතේදුවේ මෙ පරිසිවරු සදිසිවරු. තමන්තුල තිබිච් තමන්ට ලැබිච්ච ආගමික බලය පාවිච්චි කළේ දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟව නෙමේ. දෙවයන් වහන්සේ වෙතට මිනිස්සුව ලංකරන්නට තමන්ගේ බලය පාවිච්චි කරනාව වෙනුවට. මෙ පරිසිවරු විනියදර්යෝ තමන්ගේ බලය පාවිච්චි කළේ, තමන් වෙතට මිනිස්සු ඇදගෙන තමන් ටෝන විදිහට මිනිස්සුන්ව රූකඩ වගේ හසුරුුවන්නට. එනිසා ජෙසස් වහන්සේ අදදින ශුදූ සුවිශේෂය තුළ මෙ පදිසිවරුන්ට විරේධර්රයන්ට ආමන්ත්‍රණය කරනවා කයිරාටිකයෝ කියලා එම කයිරාටිකයෝ කියලා ආමන්ත්‍රණය කරනවා විතරක් දෙමේ ජෙසස් වහන්සේ කියන ඔබට වන විපතක මහත ලොකු විපතක් ඔබේ ජීවිතවලටත් ඔබේ සමීපතයන්ගේ ජීවිතවලටත් වෙන්නට යනවා ඔබේ බලය අවභාවිතා කරන නිසා ඔබ ඔබගේ බලය පාවිච්චි කරමින් මිනිස්සුන් දෙවියන් වහන්සේ වෙතට ලංකරනවට වඩා දෙවියන් වහන්සේගෙන් මිනිස්සුන් ඇත් කරන නිසා කියලා එනම් ප්‍රේමන්ත සහොදර සහෝදරයනි අපිත් අපේ බලය අවභාවිතා කළොත් ආර්ථික බලය වෙන්න පුළුවන් දේශපාලනිික බලය වෙන්න පුළුවන් අවභාවිතා කොත් වහසේ අපිටත් තාමන්ත්‍රණය කරලා කියන්නේ අනිවාරයෙන්ම කයිරාටිකයනි කියලා. කයිරාටිකය කෙලා විතරක් නෙමෙවඋන් වහන්සේ කියන්නේ යන්නේ උහන්සේ අපිටත් කියන්න යනවා ඔබට වන විපතක මහත කියලා. ම ප්‍රමාත සහුදර සහෝදන පුාණ ගිවිසුම අපි දකිනවා. දෙවයන් වහන්සේ විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන්ව බලගැන්නවා. එම බලගන්වල උන්හන්සේ ඔුන්ගෙනුත් බලාපරොත්තු වනේ උන්වහන්සේගේ කැමැත් අනුව ජීවත්වයි කියලා. හැබැ උවහන්සේගේ කැමැත්තට පිටු පානකට අපි දකිනවා. ඒ මිනිස්සුත් ඒ බලය දෙවියන් වහන්සේගෙන් ලබපු අයත්. ලොකු විපතකට ලොකු විනාශයකට මුහුණදීපු ආකාරය. හුදාහර නැකැටිට ගත්තොත් පාරාවෝ රජ්ජුරුව. පාරාවෝ රජ්ජුරුවෝ මිසරේ රජ්ජුරුවෝ විදිහට ලොකු දේශපාලන බලයක්. සමාජ බලයකින් හැබි පුද්ගලයක් විදිහයට කටයුතු කළේ. හැබැහිමේ පාරාවෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව. දෙවියන් වහන්සේගේ සේවකයා වන මෝසෙස්ගේ කැමැත්තට විරුද්ධව. එදා ඊස්ට්‍රායල් ජනතාවට පොරොන්දු දේශය කරා යන්නට ඉඩ ප්‍රස්ථාව අසුරද්දේ ලොකු විනාශයයක්. මිසරේටාවා වසංගත දහය හරහා අපි දකිනවා මිසරය සම්පූර්යම විනාශ වෙනවා අවසාන වසංගතය වන කුළුදුලන්ට පහරදීම හරහා සත්වයන්ගෙන් පටන් අරගෙන මනුෂ්‍යන්ගේ කුළුදුලන් මියගිය පාරාවෝ තමන්ගේ බලය අනිසි ලෙස භාවිතා කරපු නිසා. ඉස්ශ්‍රයිල් ජනතාවට රොන්දු දේශය කරා පිටවෙන්නට ඉඩපස්ථාව සලසල දීලත්. පාරාවෝ නැවත වතාවක් තමන්ගේ අශ්ුව රතත් එක්ක මිෂශ ්‍රයිල් ජනතාව ලොහු බැඳගෙන ආවේ දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපාමින් තමන්ගේ බලය අවභාවිතා කරලමේ මිනිස්සුන් කාන්තාරයේ පාලු කරේ අමු අමුවේ මරලා දාන්නට. ඇැබැයි ම ප්‍රේමාන්ත සහමුදර සහෝදරණි දෙවියන් වහන්සේ එහෙම තමන්ගේ බලය. තමන්ගේ යුද්ධ බලය අවභාවිතා කරපු පාරාවෝවත් පාරාවන්ගේ අශ්ව රථ සහ සෙනගත් සියල්ලම රතු මුහුදේ ගිල්වලා. මුළු ලෝකේටම දීපු පනිවිඩය තමයි. ඔබ මමඔබටදීපු බලය. ඔබ අවභාවිතා කළොත් ඔබට සිද්ධ වෙන්නෙත් මෙ පාහරාවෝට සිදුවෙචක්්ෂදේ මයි කියලා. ප්‍රමාත සහෝදරහදන ේදේම තමයි දාවිට්ට සිද්ධුවනයි. ධවිත් තීශ්්‍රායිලයේ රජ්ජුරුවන් විදිහට දෙවයන් වහන්සේගේ ආශිරවාදය තුළ බල සම්පන්න පුද්ගලෙක් විදිට ඉස්ශ්‍රයිලය තුළ වැජබුණා. හැබැයි යොහෝ උරයාගේ භාර්යාව වන බැටෂබා සමග යහන්ගත වෙලා බැටෂ්‍යබාත් එක්ක කාමමිත්‍යාචාරය කරලා උරියාවත් මරලා දානකොට. තමන්ගේ බලය අවභාවිතා කරනකොට කාම මිත්‍යචාරය කරන්නටත් මිනි මැරුන් කරන්නටත්. අපි දකින වැහි ශාපය ධවිත්ගේ රජ මාලිගාවට පැමිණෙන ආකාරය. ධවිදගේ භාරයාවට ලැබෙන්න්නට සිටින දරුවවා මියගිහිල්ලා. මුළු රජ මාලිගාවම අවමංගල්ලයක් වගේ වෙච්ච නිවසක් බවට පත්තුනේ දාවිත් තමන්ගේ. බලය අවභාවිතා කරපු නිසා. එනිසාම ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනින් ගැලවීමේ ඉතිහාසය තුළ දේව වචනය තුළ අපිට ඇතිවෙනකං උදාහරණ තියනවා. බලය අවභාවිතා කිරීමේ අනිසි ප්‍රතිවිපාක පිළිබඳව. දෙවන් වහන්සගේ කැමැත්තට පිටුපාල අපි බලය අවභාවිතා කරන්නේ මොන මොහොත එද එ මොහොතේ අපි අනිසි ප්‍රතිවිපාක අපේ ජීවිතවල්ටත්. අනිත් අඇගේ ජීවිතවලටත් කැන්දවාගන්නවා. තෙනිසා අපි අදදින ස්මින් වහන්සේට මේ දීව පූජායාගේ දී ඥා කරමෝ. ස්මිනය ඔබහන්සේ මාව විවිධාකාරයෙන් බලගන්වල තියෙනවා. තේ බලය ඔබහන්සේගේ කැමැත්තට අනුවභාවිතා කරමින් ඔබහන්සේගේ ආශිරවාදෙන් තව තවත් පිරන්නට මට උදව් වෙන්න කියෙඉල්ලලා. මෙ දි්‍යාගේදී අපිියාක්ඥා කරමෝ පියනන්ගේද පුත්‍රයනන්ගේ ශුදාත්මෑනන්ගේදනාමෙන් අමෙන්.